ද්වාරම වැටිච්ච තැන් තියෙනවා මට පොඩි කාලේ එක හැප්පෙනුණා මම තනියෙන් ජීවත් වුණේ මට 2003 තමයි මගේ බිරිඳ හම්බුනේ මගේ බිරිඳ තමයි මට ඇත්තටම ජීවත් වෙන්න නියම පන්නරේ දීලා තින්නේ මට පොඩ්ඩක් අපේන්න ඇතුණාට අයත් අපේ නැහෙන් භාගයයි අය මගේ අතින් අල්ලගෙන ලංකාවේ ඕන තැනකට අපි දෙන්න ගිහිල්ලා පුටු වෙනවා මේ මේව මම පුටු වෙලා ජීවත් වෙනවා මට දැන් බස්සක කරණක්වත් මගේ බිරිඳත් එක්ක මේට වඩා බස් 3 4 නැගුවත් 3 4 දා දවසට හොයා ගන්න පුළුවන් ඒක නෙමෙයි ජීවිතේ ඇත්තටම අපි තියෙන උන ආත්ම ගෞරවය කියලා දෙයක් ආත්ම ගෞරවය තියෙන උන ආත්ම විශ්වාසය මම ආත්ම විශ්වාසයේ තදින්ම පිළිපදින කෙනෙක් ආත්ම ගෞරවය තදින්ම බලන කෙනෙක් ඒක නිසා අපි ඔය අනුන්ට අතපාලා ජීවත් වෙනකොට ඇත්තටම මේ සමාජයේ හැමදාම බිහි වෙන යාචකයෝ දැන් අපි ආබාධිත දුන් රියවල බස් රියවල වෙලඳ පුළුවන්ල යාචකයෝ දෙට හැසිරෙන එක අපි පැත්තකට තියමුකෝ අපි සාමාන්‍ය මිනිස්සුත් අපේ මේ සුදු සැරේ යටියත් අරගෙන නගිනවා එතකොට පොත් එක එක දේවල් වලට කොළ ලියාගෙන පොත් ලියාගෙන එනවා ඇත්ත නැත්ත මොකද්ද කියලා අපි තේරුම් ගන්න බෑ අසරණය අහිංසකයා ආදරයක් ඉල්ලන්නවත් අද සමාජයේ තෝරන්න බෑ අද සමාජයේ ඇත්තටම විසමයි ඇත්තම මට පේන්නේ නැතුනාර මම ඕන තරම් පුටු වෙනවා මේ හැමතැනම වෙනවා මම දැන් මේ ජාතිකර වලේ පුටු වෙන මම මගේ බිරිඳයි මගේ බිරිඳට පොඩ්ඩක් පොඩ්ඩයි පේන්නේ ඒ වුණාට අපි සාර්ථක රාජ්‍ය ආයතන වල වෙනවා හොයාගෙන යනවා ඇවිදලා පුටු වෙලා වෙනවා ඇත්තටම මේක අපි සමාජයේ බරක් නෙවෙයි ඒ කියන්නේ අපි අපේ මිනිස්සු අද ආර්ථිකය තවත් දුරවල වෙන්න එක හේතුව තමයි අපේ මිනිස්සු අද මේ අර මොකද ඒකට කියන්නේ පුනරාවර්තන වියදම් නේද අපේ මිනිස්සු රජයෙන් යමක් ලැබෙනකන් තමයි අත් දෙක කරගෙන කට අරගෙන බලන් ඉන්නේ එහෙම නෙවෙයි අපි අපේ උත්සාහයෙන් නැගී සිටින්න උත්සාහ කරන්නේ අර මොලෝකේ දකින්න පුළුවන් අපිට තියෙන ඉන්ද්‍රියන් පහක් මට නැත්තේ මන ඇස විතරයි දැන් මට කෙනෙකුගේ රූපය මනින්න බෑ කෙනෙකුගේ සිත ගතිගුණ හොයන්න පුළුවන් ඇත්තටම ඇහෙන් පෙනෙන දේට වඩා කනෙන් ඇහෙන දේ ප්‍රබලයි ඇහෙන් පෙනෙන දේට වඩා මනසට දැනෙන දේ ප්‍රබලයි අපේ ජීවත් වෙන්න ඇත්තටම අපේ මිනිස්සු අද බොහෝ විට වැරදි වලට පෙළඹෙන්නේ රූපය නිසා දැන් මම නම් ඇත්තටම රූපය දකින්න නැහැ කියලා මම කියන්නේ නැහැ මං දුරවලයි කියලා මම අපටත් හැඟීම් පහළ වෙනවා අපි ඒවා පාලනය කරගත යුතුයි ඇසට පෙනෙන දේට වඩා කනට ඇහෙන මනසට දැනෙන දේ ඉතා ප්‍රබලයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ අපි ඇත්තටම ඕනෑම දෙයක් කරන්න ඉවසීම තියෙන්න ඕනේ අපේ මිනිස්සු අර ඉවසීම නැහැ දැන් මම පුටුවක් කිව්වත් මට රුපියල් 1000ක් අමාරු ගන්න පුළුවන් පුටු දෙකක් තුනක් කිව්වත් අපේ මිනිස්සු අර ඉවසීම නැතිකමට කෙටි කාලයක් තුල ඉක්මන් මුදලක් හොයන තමයි යාචකේ බවට පත් වෙන්නේ සමහරු ඒකයි ඇඟපත මහන්සි වෙලා වැඩ කරන්න තියෙන කම්මැලිකම ඇඟපත මහන්සි වෙලා වැඩ කරාමත් අපිට ශරීර සෞඛ්‍යයටත් හොඳයි ශරීර සෞඛ්‍යයටත් හොඳයි අපේ රටටත් හොඳයි අපේ හැදෝ වැඩෝ මව්පියන්ටත් හොඳයි ධර්මයටත් හොඳයි අද අපි ඇත්තටම මං පොඩ්ඩක්වත් දැස් පෙන්නේ නැති කෙනෙක් මම ජීවත් වෙන්නේ මේ එක එක ආයතන වල පුටු වෙලා ඉතින් අද කීයක් හම්බ කරත් මදි ඒ කියන්නේ මට මතකයි මගේ පොඩි කාලේ අපේ තාත්තා කිව්වා අපේ තාත්තට දරුවෝ 6 දෙනෙක් හිටියා අපේ තාත්තා ඒ කාලේ මීට අවුරුදු 50කට යා දවසට පරිගත්තේ වඩු වැඩ කළා රුපියල් 350යි අම්මයි තාත්තායි අපි 6 දෙනාම ජීවත් කරවන්නේ 350 ඇති කියන තමයි අපේ තාත්තා අපිට කියලා දීලා තියෙන්නේ අද 350 නෙමෙයි 3500ක් තිබ්බත් අද දවසට මිනිස්සුන්ට මදි අද ආර්ථික උද්ධමනය නිසා ඇත්තම උද්ධමනය වැඩි ඒක නිසා අපිට කීයක් හම්බ කරත් මදි ඒ කියන්නේ මේ පොල් ගෙඩියයි හාල් කිලෝක ගම ගියොත් කීයක් යනවද අද අපි දෙන්න ඇත්තටම අපි දෙන්න අතර විශ්වාසයේ බැඳීම අවබෝධය ඒ හැමදේම අකුරටම පිළිපදින අපි ගා දෙන්න අතර ඉවසීම තිනවා අපි දෙන්න ඇත්තටම කවදාවත් රණ්ඩු සරුවල් කරන්නේ නැහැ මේ රණ්ඩු සරුවල් කරලා ඒ කියන්නේ අපි සමාජයට ආදර්ශයක් විදිහට තමයි ජීවත් වෙන්න උත්සාහ කරන්නේ අපි දෙන්න කවදාවත් රණ්ඩු සරුවල් කරගන්නේ නැතුව ද්‍රෝපියම්වත් බලමින් කරන්න පුළුවන් යුතුකම් යුතු කරමින් දරන්න පුළුවන් වගකීම් දරමින් ඉතා සෑහළුවෙන් සතුටින් නිදහස්ව ජීවත් වෙන දෙන්නෙක් කියලා මට කියන්න පුළුවන්. මටම ජීවිතේ දෙන්න පුළුවන් ඉහළම පණිවිඩය තමයි උත්සාහවන්ත වෙන්න ඕන. මේ මම එක කියනක හරියද නැහැ හොරෙකුට හොරකම් කරන්න පුූර්ණ පුදුම උත්සාහයක් තියෙන්න ඕනේ. හොරේ කම්මැලි වුණොත් රෑ නිදාගත්තත් මිනිහට හොරකම් යන්න බෑ. ජීවිතේ හැමදේම කරන්න උත්සාහය තිබිය යුතුමයි. උත්සාහය වගේම ඉවසීම තියෙන්න ඕන. ඉවසීමත් අපි පුරුදු වෙන්න ඕන. අපේ රටේ වෙලා තින්නේ අර මට මතකයි සින්දුවක් තියෙනවා කොලොන්තොටෙන් නැවුනක්ග අපේ රටේ මනුස්සකම කොලොන්තොටට ගොඩ බැස්සේ යමනකමයි වේනුව ඒ වෙනුවට ඒ කියන්නේ අපේ රටේ දේශීය දේ අපි අගය කරන ජනතාවක් මේ රට තුල බිහි වෙන්න ඕන ඇත්තටම අපේ රට
විවිධ ආගම් මතන විවිධ ජාතීන් වලට අයිති වෙන රටක් ඒක නිසා අපේ ප්‍රශ්න මතු නොවන පරිදි ඇත්තටම මෙයට මාධ්‍ය සහ රට පාලනය කරන පාලනය කරන බලධාරීන් මැදිහත් වෙලා ජනතාවට අවබෝධ ලබා දිය යුතු ඒ ජාති ජාතීන් අතර අවබෝධය ආගම් අතර අවබෝධය ඇති කරොත් මේ රට මීට වඩා ලස්සන අර පෙරදිග ලෝකයේ සැබෑම මුතු ඇටි බවට පත් වේවි කියලා මම හිතනවා මගේ නම්බර 0721 120 0724 38 29 0974 94 94 8 මගේ නම විපුල් සරත් ප්‍රනාන්දු මගේ බිරිඳගේ නම කමලා රණසිංහ මගේ හද තුල ඔබ ඉන්න